සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඉදිරියට ඔයා දන්නවද? ඔය කල්පන ගැන කල්න තමන්ගේ තාත්තත් එක්ක කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම ඔයත් එක්ක සාර්ථකව කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් තියාගෙන ඉන්නවනම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ වලි සීසන් එක ඉවර වෙලා ඇත්තටම කියනවා නම් කලන තමන්ගේ තාත්තට මොන වගේ කාරණාවක් කියයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව තමයි කතා කරන්නට තිබෙන්නේ කියන කාරණය. අද වීඩියෝ එක හරහා මම මෙතනදී සාකච්ඡා කරන්නට උත්සාහ දරනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගෙන තියෙන කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ලොකුවටම අවස්ථාවක් තියාගෙන ඉන්නේ. කොහොම වුණත් මම දැන් මෙන්න මේ වගේ කතාවක් ඔයාට මතක් කරලා දෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාර්ථකව කතා කරන්නේ. කොහොම වුණත් කලන තමන්ගේ තාත්තත් එක්ක ඉදිරියට කතා කරනවා. ඉතින් කොහොම වුණත් ඔයා මේ වෙද්දි දන්නවනේ කලන ඇත්තටම හැම දෙයකටම තමන්ගේ නංගිගේ පැත්ත අරගෙන තමයි වැඩ කරන්නේ කියන කතාව ඔයාට හොඳටම මතකයකට ගන්න පුළුවන් කියන කතාව තමයි මම අද වීඩියෝ එක තුළින්ම ඔයාට මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් තවත් ආකාරයක දෙයක් අපි මෙතනදී කතා කරන්න ඕනේ. මේ දේවල් අපිට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. දැන් ඉතින් තමන්ගේ තාත්තට පහුගිය කාලේ නම් ඇත්තටම කියනවා නම් අසෙල්ල ගැන ඇත්ත විදිය තේරුම් අරගෙන තිබුණ නැහනේ. හැබැයි අද වෙනකොට තමන්ගේ තාත්තට වගේම අම්මටත් මේ කට්ටියගේ ඇත්ත தත්ත්ව තේරෙන්න ඕනි කියන එක තමයි ඇත්තටම මේ වෙලාවේ ලොකුවටම විශ්වාස කරගෙන ඉන්නේ කියන කතාව අපිට මෙතනදී සහසුද්දෙන්ම කතා කරන්න ලැබෙන දෙයක්. ඉතින් කල්න කියන්නේ තමන්ගේ නංගිට ඇත්තටම මේ වගේ කට්ටියගේ ඇහැ ගැටෙන්නවත් ඉඩ තියන්න ඕනේ නැහැ කියලා. ඉතින් තමන්ගේ තාත්තතුළු හැමෝම එකතු වෙලා සිද්ධ කරන්න ඕනේ තමන්ගේ නංගිට නිදහස ලබා දෙන එක කියන එක. කල්න මෙතනදී තමන්ගේ තාත්තට ලොකුවටම කතා කරලා කියයි කියන කාරණය ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන සැබෑම කාරණයක් බවට පත් කරගන්න කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානම් වෙනවා. කොහොම වුණත් අපිට මෙන්න මේ කතාව ගැන මෙතනදී කතා කරන්න ලොකුවටම ආසාවක් තියාගෙන ඉන්නවා. ඉතින් කල්න කියන දේවල් ඇත්ත බව සේමිනීට විතරක් නෙවෙයි අසෙල්ටත් දැන් ඉස්සරහට තේරෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාවක් උනේ.